සපු දවට බත් එක කන්නට පව ඉඳගත්තේ ආශාවකින් නොවේ. හිත දෙපැත්තකින් අද අඳුරුවක් වැනිය. තිල් අරගෙන ඇසූ මොහොතේ සිට සපුගේ පපුව විටින් විට ඇවිලේ. තාත්තා එවැනි දෙයක් සිටියේ පව කොහොමදයි ඇයට සිතා ගන්නට බැරි විය. බලොම් බත්කට කද්දීන් වගේ සපුවට හිර විය. සියා තම්මා තුන් නිසා සපු එහෙම් මෙම් බත් පිගා නැතක අත සෝදාගෙන නැගිට්ටායි. උදිත් කෑවේ නෑ. සුජාතා හෝල්ලාමෙන් කීවායි. කෙල්ල බය වෙලා ඉන්නේ. දයාසිරි මහතාට ඇත්තටම කෙල්ල ගැන දුකය. එක්කෙනෙක් ඇවිල්ලා මං ලස්සන්න කර කර හිටපු ෆාම් එක මට නැති කළා. අනිත් එක්කෙනා මං ළඟ හිටපු දරුවා නැති කරන්න යනවා. ඔහු කතා කළේ කලකිරීමෙනි. මං කිව්වට ජයන්ත අහන්නේ නෑ තාත්තේ. මං හවස යන්නම්. සපු බැල්කනි වූ පුටුවේ වාඩි වී ඈත පතනේ දෙස සංකාවෙන් මෙන් බලා උන්නාය. නොතේරන නොහදුදුනන දුකකින් පපුව පිරී ඇත්තක් මෙනි. වැහිබර පතනේම අද මූසලයයි ඇයට සිතුනි. ඔහු ගොස් ඇමතුමක් දෙන්නම් කීවාට තවම ඇමතුමක් දුන්නේ නැත. දැන් දවල් දෙකක් පසු වී ඇත. කද්දි හිරුවේ ඌ බඩගින්නේ නිසාද? නිවසේ දුරකතනේ නාදුයේ සමකම් වගේ. නිසක ලෙසම ඒ වූයුතුයේ සපු සිතුවයි. හෙලෝ. ඇයි කතා කළේ හිතේ තිබූ දුක්මුසු බවත් එක්කම වගේ. මිස්. සපුගේ සිතට තුනී සතුටක් දැනුනි. ඇයි මිස් අසනීපෙන් වගේ. තම කටහඬින් බවා තම දුක තේරුම් ගන්නා ඔහු පුදුමාකාරයයි ඇයට සිතුනි. හෙම්මිරිස්සාවට එහෙම කීවාය. වැඩි වෙන්න කලින් හොඳට ඉඟුරු දාලා කොත්තමල්ලි පස්පංගුව හදලා උණින් බොන්න. දැස් තෙමියන්නේ මේ වාටේ. මිස් කෑවද? එහෙම අහන්නේයි. සබු කතා කළේ නැත. මං දැන් බැස්සේ මිස් මෙහෙමම යනවා. කෑවද? එහෙම නොයසුවා නම් පහුය. තාම නෑ මිස්. හිරවේ ඒකය කන්න. මං වැඩ ටික බලලා හවස කතා කරන්නම් මිස්. බුදු සරණයි. මිස්ටත් බුදු සරණයි. සපු දුරකතනේ තබා කාමරයට ආවේ දැස් පිස දමමිනි. කොහොමද ජීවිතය ගැන තීරණයක් ගත යුතුය සපුට සිතුනි. හිතන්නට අවශ්‍ය නැත. මේ ජීවිතය ගැන ගත යුත්තේ එකම එක තීරණයක් පමණි. ඒ තීරණය ගන්නට හිතට බයක් නැත. දෙගිඩියාවක් නැත. සපුට මේ හදවත කියන දේ විශ්වාසය. ජීවිතයක සතුට ඇත්තේ අප ළඟ නොවේ, අප ආදරය කරන අය ළඟය. ඒ ජීවිතයකට සතුටක් දෙන්නට හැම කෙනෙකුටම නැහැක. එහෙම කෙනෙක් හමු වෙනවා නම් ඒ එක්කෙනෙක් පමණි. දෙවියන් එක ජීවිතයකට දෙතුන් දෙනෙක් මවන්නේ නැත. මවන්නේ එක කෙනෙකි. උපදින හැම කෙනෙක්වම දෙවියන් මවන්නේ හදවතේ අඩක් නැතුවය. හදවතේ ඉතිරි අඩ මවන්නේ ඒ කෙනාගේ හදවත තුලේ. දවසක හදවතේ ඉතිරි අඩ ඒ කෙනාගෙන් ලබාගත යුතුය. ජීවිතේ නියම සතුට ගලන්නේ එදා සිටේ. තම හදවතේ ඉතිරි අඩ මවා ඇත්තේ කාලඟදයි කෙල්ල දැන් දනි. ඒ කියන්නේ මේ හදවත සැකයක් නැත. දෛවී හදවත ළඟින් කුණු මාළු කෑල්ලක් වන් පපු කැබැල්ලක් තියන්න පුළුවන්. දෛවීට ඉඩදී ඒ පපු කැබැල්ල මේ හදවතට බද්ධ කරගත නොහැක. එතන සිට ජීවිතයක් නැත. මේ දෛවයට එරෙහිව යා යුත්තේ ඒ නිසායි. තම ජීවිතය ගැන හිතද්දී තිල්හර ගැන හිතන්නට සපු කැමති නැත. කෙනෙක්ගේ පපුවක ලේ රසණිය දැනුණු පසු තවත් කෙනෙක් දෙස බලන්නටවත් හිතක් නැත. කොහෙත්ම නැත. පහළ පතනේ ඔහේ ඇවිදීමෙන් උන් සපු මල් දැක සපු පඩි පෙළ බැස ගොස් ඔහු ළඟට ආවාය. කොල්ලා ඉන්නේ අද තමා මෙන්ව සාංකාවෙන් මෙනි. ඇහි පැටියෝ. සපු යසුය ආදරෙනි. ෂා, අද සාගරයියත් ගෙදර ගිහින් යක්කේ. හරි කම්මැලි. සපු ඔහුගේ හිසාතගේ ඇවි ආදරෙනි. හෙට එයි මල්ලියේ. ආයෙත් නම් සාගරයට යන්න දෙන්නේ නැහැ. අක්කා කියන්නේ යන්න එපා කියලා. ඔව්, එයාට ආයෙත් නම් යන්න දෙන්නේ නැහැ තමයි. සපු සිතුවාය. රංජිනි ෆාම් හවුස් එකට හැන්දෑවේ ආවේ තත්ත්වේ බලාගෙන යන්නටය. ජයන්තියේ සුජාතා සමග කතා කළ බව ඇය දනි. ඇය සිතුවේ දැන් මගුල තීන්දුයි කියයි. සුජාතා කැමැතිවත් අකමැතිවත්
මේ මගුල මෙහෙමම විය යුතුමේ. රංජිනීට ලෝභ සිතුනේ සබු ගැනටත් වඩා ඇයට හිමෝ දීපල ගැනේ. එර රංජිනී තම මල්ලියෝ ජයන්තට গুপ্ত ලෙස බැඳී උන්නයි. සබු වෙන කෙනෙක් හා විවාහ වුවොත් ඒ බැඳීමට වටිනාකමක් නැති වෙන බව ඇය දනි. රංජිනී ෆාම් හවුස් එකට එද්දී සබු උන්නේ ෆාම් හවුස් එක ඉදිරිපිට ගල්පොකුණ අද්දරේ. ඇය එතන වාඩි වී ඈත පතනේ දෙස ඔහේ බලාගෙන උන්නයි. තුනී සීතලක් තිබුණද ඒ දැන්නේ නැත. කෙල්ලට මොහතකින් මොහත සීවුවේ ඔහුය. රංජිනී වාහනෙන් බැස එනු දැක සපුට ඇතුවේ පුදුමාකාර පිළිකුලකි. ඇයි මේ ෆාම් හවුස් එකට එන හැම වතාවකදීම හිතට දැනෙන බිය මේ මොහොතේ සපුට දැන්නේ. අනේ මගේ මැනික, ඇයි මේ සීතල එළියට වෙලා ලෙඩ වෙනවනි පැටියෝ? රංජිනීගේ ඒ වදන් සපුතර ඇතිගලේ අප්‍රියාවකි. ඇය කොතරම් කපටි ගැහණියක්ද සපු දැන උන්නාය. තාත්තව වයින් කරලා ඉවල දැන් එනවා තත්ති බලන් යන්න. සපෝ සිතුවාය. මේ පතන සීතල ලෙඩ වෙන්නේ නැ නන්දේ. සපෝ කී නොවසමුන් මෙනි. අම්මගේ කටනම් තියනවා එහෙමම. සපෝගේ කතාව ඇසෙද්දී රංජිනී සිතුවාය. ඉතින් අපි ඊයේ තෝ මතක් කළා. මම රෑ ෆ්‍රයිඩ් රයිස් හැදුවා. තිල්ලා රයියා ඒ වෙලාවේ වහා මතක් කළා. මාව එහෙම කද්දි මතක් වෙන්නේ කාටද කියලා මං දැන් දන්නවා. සපෝ සිතුවාය. මේ පහලුණන් යන් අද මාත් එක්ක අපි ෂොපින් ගිහින් රැයට කන්න යමු කොහේ හරි. දිල්ලාරය දෙවතාවක් කතා කළා. මං ගියේ නෑ. මට එහෙම පහලු නෑ නන්දේ. මම මේ සනීපෙට මෙතන ඉඳගෙන හිටියේ. රංජිනී සපු ඉඳගෙන උන් ගල්පෝන මතින් වාඩි වුවාය. මං එද්දි කොල්ල ෆාම් එකේ මොනවාද ගණන් වගේක් හදනවා. ඒක යාවේ නැත්තේ. මං ඇහුවා එයාගෙන. එයා මොනව කළා මට මොකද? සපෝසිතේ කේන් තිනේ ගණන් හදන්න කලින් මේක හදන්න එපැයි. ගණන් හදාගන්න පස්සේ බැරුවයි අපරාධේ. දෙන්නු ටිකත් කිරි වරනවා. සපු කිවි ඇඟට පතර නොදෙනී. දැන් ඉතින් අයියත් එක්කම කරන්න පුළුවන් නේ වාට. අනේ මං ආයෙත් ෆාම් එක පැත්ත පලාත බලන්නේ. මං හයර් ස්ටඩීස් කරන්න යන්නේ නැන්දි. ඔයා? ඔව් ලබන මාසේ ඉඳලා පටන් ගන්නවා. දැන් ආයෙත් ඉගෙනගෙන මොනාටද? ඇයි ඉගෙන ගත්තට වැරද්දක් නැහෙනි නැන්දි. හිතුණු ස්ටඩීස් ටිකටම කරගෙන යනවා. දිල්ලාරයියට කිව්වද? රංජිනී අසත්‍ය සපෝ ඇදෙස බැලුවේ දැස් කැපීගෙන යන ලෙසනේ. දිල්ලාරයියට මොකටද දිල්ලාරයියට කියන්නේ? මං අම්මට කිව්වා. එහෙම නෙමෙයි රත්තරන්. මේ සතියේ කැන්ඩි ගිහම මං ස්ටඩීස් පටන් ගන්නවා. මෑරි කරන්න එතකොට එහෙම ආසාවක් කොහෙත්ම නැහැ නැන්දි. කසාද බැඳලා බබාලා හදාගෙන කෑම හදාද අනේ මහා පිස්සුවක්. හොඳට ස්ටඩිස් කරලා හොඳ ජොබ් එකක් කරනවා. රංජිනේගේ බඩපපුව දාගෙන මෙන් ගියේ. බබාලා හදාගෙන හොඳ කෙනෙක් එක්ක ලස්සනට ජීවත් වෙන්න හේතු උනත් මං කැමතියි. සපෝස් ඉතින් සිතුවාය. තාත්තා එහෙම කරන්න දෙන්නේ නැහැ ඔයාට. මට තාම 21යි. බඳින්න කොහෙත්ම වේලාසන වැඩි. ඔක්කොටම වඩා නැන්දි ගොඩාක් හොඳ ළමයෙක් හොයාගන්න තෝරන්නේ නේද? හිමීට හොයාගන්නවා. මට හදිස්සියක් නැහැ. හම්බෙච්ච දවසට එදාම උනත් මම මැරි කරනවා. සපු කිවි ගල්පොමනේ නැගිටිමිනි. රංජිනීට නැගිට ගන්නට පවා පණක් තිබ්බේ නැත. අම්මා ඇතුළේ ඉන්නවා නැන්දි. එන්න මං තේ හදන්න යනවා. සපු කිවි අහක බලාගෙන සිනාසෙමිනි. මං යනවා. මට නොරෙලිට යන්නත් තියෙනවා. හා මං අම්මට කියන්නම්. හා නැන්දේ. හා දිල්ලාරයියට කියන්න ෆාම් එක බාරගත්තනම් ඔක්කොටම කලින් මේ සත්තු ටික බලා ගන්න කියලා. උන් පව්. සත්තු ටික දුරුල් වුණාට පස්සේ ගණන් හදලා මොකටද? සපු නිවසට ගිහ ওই ටික කියාගෙන. රංජිනී වායනට නැගී පුදුමාකාර තරහකිනි. මං ඔබව මාස 3ක් ඇතුළත මගේ ගෙදරට ගෙනත් උඹට වද දෙනවා. බලපං කරන දේ. රංජිනීගේ ඇසේ සිතමිනි. ගියාද? සුජාත ඇසේ සාලේ සිට දිග හුස්මක් හෙළාය. ගියේ හිත හොඳින් නෙමේ. මටත් හිතුණා. දිගටම ඉගෙන ගන්නවා කිව්වම දිල්ලාරයියට කිව්වද කියලා අහනවා. මං ඇහුවා ඒ මොකටද කියලා. සුජාතා කෙල්ලගේ හෙස පිරිමැද්දා විනා කිසිවක් කීවේ නැත.
බලමුකෝ සිය ගියානේ අම්මා තාත්තා දැන් ඉස්සර වගේ නෙමෙයි නේද සුජාතා කතා කළේ නැත ඒ විනෝඩ කතා කළේ ඇඟේ කඳුළුයේ ඔයා පව් සපු කිව ඇය වෙළඳ ගනිමිනි මං ගැන නෙමෙයි දැන් ඔයා ඔයා ගැන හිතන්න ජීවිතේ ගැන සිතියොතු සියල්ල සිතා අවසානයයි කියන්නට සපුට සිතුමි අර දරුවා හෙටද එන්නේ ඒක ගියත් හරි গিදරම පාළුයි ඕනෙති පාළුව වැණීම දැන්නේ අදය ඒ පුදුමාකාර පාළුවකි ජයන්ත හමුවන්නට ගිය දයසිරි මාතාවේ රැවී ඒ එනතුරු සපු ෆාම් හවුස් එක ඉදිරිපිට වූ බැල්කනියට වී බලා උන්නාය කෙල්ල එහෙම ඉන්නව දකිද්දි සුජාතාගේ පපුව තුන් හතර පාරක් දෙවිගින ගියේ දෑසිරි මහතා බණ්ඩාරවැල පොලිය මූලස්ථානයට ගොස් ආවේ හිත හොඳින් නොවේ. ඕකේ මූණ දකිත්ම සපුගේ දෙපා පව පන් නැති වීගෙන ගියේ. සුදුසියේ සපු කතා කළේ උගුරෙන් මෙනි. දෑසිරි මහතා කෙල්ලගේ කරට අතක් දමාගෙන පියකට පෙළ නැග්ගියේ. ඇයසියේ තාත්තා මොනවාද කිව්වේ? සුජාතාද බලා වුණේ ඔහු දැසේ. දෑසිරි මහතා පුටුවකට බර වූයේ දිගසුසුමක් හෙළමිනි ඔක්කොම කරන්නේ රංජනේ මට ලැජ්ජයි මගේ දුවෙක් කියන්නවත් සපෝ එවුලයි සියගේ වෙනම ඊතරම් හොඳ නැත ඇයි තාත්තේ ජයන්ත මොනවද කිව්වේ ආන් හිටියා මං පය දෙකක් ගොන් හරකට කිව්වා කිව්වේ නෑ ඒත් මට හරි සැකයි දුව සපෝ බියෙන් මෙන් අම්මා දැස බැලුවාය එයාලගේ අම්මා කොච්චර රත්තරන් ගෑණියෙක්ද පුදුම මනුස්සකම් තිබ්බ රත්තරන් ගෑණියෙක්. ඒ බඩෙන් වදපු දුවලට ඒ ගුණේ නෑනේ. දෑසිරි මාතා කතා කළේ පුදුමාකාර කලකිරීමකින්. සීයේ තාත්තා වහ භවෙන් එපා චූටි මිනික. මං තාම ජීවත් වෙනවනේ. සපෝගේ දෙනෙතින් කඳුලක් වැටෙනේ. දෑසිරි මාතා කෙල්ල දෙස බලා වුණේ දරු කැක්කුමින් ලය ඇවිලිද්දී. දිල්ලහරට වඩා කොච්චර හොඳ කොල්ලෝ මේ සමාජේ ඉන්නවද මලක් වගේ හදපු දරුවව එහෙම දෙන්න පුළුවන්ද දෑසිරි මාතා කතා කළේ වේදනාවෙනි රංජිනි හවස මෙහි ආවා එයාටත් මම දෙකක් කතා කරන්නම් ඔක්කොම හැසිරෙන්නේ තාත්තා මලා කියලා හිතාගෙන ඒකයි මට දුක කොහොම වුණත් මම ජයන්තට ඒක කරන්න දෙන්නේ නැහැ තාත්තේ ජයන්තගෙත් කිසිම අනුස්සකමක් නැහැ දවස් පහක් පොලිසිය දරුවෝ ගෑනු ඉන්නවද මලාද කියලා බලන්නේ සුජාතා කතා කළේ නැත දුක වහවගෙන සිටිනවා ඇරෙන්නට ඇයි කෙනෙක්වත් තම සැමියාට එරෙහිව කතා කර නැත්තේ